සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ඉද තථාගතෝ ලෝකේ උප්පඤ්ඤති අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා සෝයිමං ලෝකං සදේවකං සමාරකං සම්බ්‍රහ්මකං සස්සමනම් බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභින්නා සච්චිකත්වා පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසන කල්යාණං සත්තං සම්භ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං ප්‍රකාශේති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සැවැත් නුවර ජේතවන මහා විහාරයේදී ජානුසෝනී නම් වූ රාජ පූජිත මහා ධනවත් මහා කීර්තිමත් මහා ප්‍රසිද්ධිය කුසලන බ්‍රාහ්මණ තුමතුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාරන ලද චුල්ලකම්ම විභංග සූත්‍ර චුල්ලාක්ති පදෝපම සූත්‍රයේහි චේති සූත්‍ර පාඨයේ මේ ධර්ම දේශනාවට මාතෘකාව ඉදිරිපත් වුණේ මේ දේශනාව බොහෝ සෙයින් ශ්‍රී ලංකාවේ අදවැන්නි පොසොන් පෝයක් දිනයක ප්‍රකාශ කරන ලබන දේශනාවක් එකවරක් නෙමේ සියවරක් නෙමේ දහස්වරක් ඇසුවත් වැඩි නොවන දේශනාවක් මේ දේශනාවේ නිදානයේවත් දේශිනේ කරන්න හේතුව ගැන අපි සලකා බලමු ධර්මදේශනාවක් පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන ආනිසස ගැන කාලය වෙන් නොකොට මාතෘකාකල දේශනේ පිළිබඳවම කරුණු සොයා බැලීමට කාලය වෙන් කරගනිමු සරුවඥන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩඉන්නා කාලයෙහි කොසල් මහරහතුමාණන්ගේ ප්‍රසාදයේ දිනාගත් බොහොම ප්‍රසිද්ධ ධනවත් කීර්තිමත් බ්‍රාහ්මණ පඬිවරයෙක් සිටියා ජානුසෝනී කියේ. සැබවින්ම ජානුසෝනී කියන්නේ පෞද්ගලික නමක් නෙමෙයි. ඒක රාජ සම්මාන නමක්. ඒ රාජ සම්මානම ලබන්නේ අග්‍ර පුරෝහිත තනතුර රැණි ශ්‍රේෂ්ඨ තනතුරකට පත්වන්නෙකු පමණයි. එතුමා බොහොම ධනවත් කෙනෙක්. රාජ පූජිත කෙනෙක්. රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කෙනෙක්. මෙතුමාගේ සිරිතක් තියෙනවා මාස 6කට වරක් දැගින් වීථි සංචාරය කරන නගරයේ ප්‍රදක්ෂිණා කරනවා. මේ නගරයේ ප්‍රදක්ෂිණා කරන කාලය තුලදී පුදුමාකාර ජන සන්නිපාතයක් ඇති වෙනවා. මේ නගරයේ ප්‍රදක්ෂිණා කරන්න ප්‍රථමයෙන් මුළු නගරයේම වීථියක් ගානේ සරසනවා. සුදුවැලි ඉහළ ලදන් පස්මන් ඉහළ සුවඳ පිළිබඩ කරලා මුළු නගරයේම එකම සුවඳින් සුවඳවත් කරනවා එතුමාණන්ගේ අතවැසියු. එතුමාණන් දහස් ගණන් ඉන්නවා අතවැසියු. මුළුමහත් නගරයේම මේ වාගේ සුවඳවත් කරලා උත්සවශ්‍රීයාවකින් සරසලා ඉන්න අතරතේ නගරෙන් බැහැර ගිය ඔක්කොම ඉන්නවා නගරෙට. යන්නේ නැත්තොත් නවතිනවා මේ ශ්‍රී සම්පත් දකින්ද.
මෙතුමා සුභ මොහොතකින් සරසෙලුවා. සුදුපාත අසු එළඹුන් යෙදු සුදුපාත ආවරණයන්ගෙන් සැරසු සුදුම සුදු අසු කරත්තයක් සූදානම් කරගන්නවා. මේක සියලුම අවයවයන් සුදෙන් සුදුයි. යටත් පිරිසෙන් රිදී වැනි දේවල් වලින් තමයි ඒ නිර්මාණය. ඒවට කියනවා දැන් සතියම් පිළිබඳව කියනවා කොටස් දෙකක්. යුද්ධ රාතය රාගේම අලංකාරාතය කියලා. යුද්ධ රාතයක නම් දෙන්නේ තුන් දෙනෙකුට තමයි යන්න ඉඩ තියෙන්නේ. අලංකාරාතය එහෙම නෙමෙයි නැවක් වාගේ. ඒකේ 10-15 දෙනෙකුට යන්න පුළුවන්, වාඩි වෙලා යන්න පුළුවන්, සැටි පීගෙන යන්න පුළුවන්, ඕනි තරම් ඉරියව් පවත්වමින් යන්න ඉඩ කඩ ඇති 4-7ක්. බ්‍රාහ්මණතුමා සුදු අතින් සැරසී සුදු ආපන්න පළඳගෙන මේ ගමන යන්නේ. එතුමාණන්ගේ පිරිසේ ඉන්නවා බ්‍රාහ්මණවරුම 84,000ක්. ඒ සියල්ලෝම සුදු අතින් සැරසී සුදු ආභරණ පළඳගෙනයි පෙරමුණ මේ පසුපසෙන් පෙරහැර යන්නේ. පළමුවත මෙතුමා යන මාර්ගයේදී දෙපැත්තින් කුඩා දරුවන් කැඳවනු පිණිස පළතුරු වර්ගයේ දෙපැත්ත රවීෂ කරනවා. මේ රාත්‍රියේ ඔක්කොම ගෙනියනවා. ඊළාට මසු කන් කියන කොටස්, ඒ කියන්නේ කහවණු වලින් 20 පාංගුවක් තමයි මසු කියලා කියන්නේ. ඒ කාසි වීෂ කරනවා. ඊළඟ කහවණු වීෂ කරනවා. ඉතින් දිනෝ දහසක් දෙනා මේවා ලබමින් ස්තුති පූජා කරනවා. වන්දී භට්ටකේනේ මේ විරුදුකාරයෝ ඉදිරියෙන් යමින් මෙතුමාගේ ගුණ වර්ණනා කරමින් ජනතා පොළඹවනවා. මේ වාගේ වීථි සංචාරය කරන දවසක මෙතුමාගේ ඉදිරියට සම්මුඛ වන මෙතුමා බොහෝම ගෞරවයෙන් ඇසුරු කරන ආජීවකේ. මේ ආජීවකයාට කියන්නේ පිලෝතික පරිබ්‍රාජක කියලා. එතුමාගේ නීම නම වච්ඡායන. වච්ඡායන කියන්නේ බොහොම උසස් වංශවත් බ්‍රාහ්මණ කෙනෙක් තමයි මේ පිලෝතික පරිද්දාරි කියන්නේ පවිද්දා. මේ පිලෝතික පරිද්දාජකතුමා සැබෑ බෞද්ධයෙක්. එතුමා අන්‍ය පවිද්දෙක් වුණාට එතුමා බොහෝම ගෞරවයෙන් බුදුරජාන් වහන්සේ ඇසුරු කරන්නේ. නිතර නිතර බණ අඬ යනවා. බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙලා බොහෝ සෙයින් සාකච්ඡාද කරනවා. බුදුරජාණන් වහන්සේ මෙතුමාට අනුග්‍රහ දක්වන අනාගත ආනිසංසය, අනාගත හේතු සම්පත් පිණිස හරියට මෙතුමා ජේතවනාරාමයට ගිහිල්ලා මේ පිරිවැජිතුමා එනකොට තමයි ඉදිරියට මේ බ්‍රාහ්මණතුමාට සම්මුඛ වුණේ. බ්‍රාහ්මණතුමා රතෙන් නවත්තලා මේ පරිද්දාජකතුමාගෙන් විස්තර ඇහැවා. බොහොම හිතවත් ලෙස ඇසුවා, පින්වත් පරිද්දාජකතුමනි, කොහේදලද මේ ඉන්නේ උදෑසන? ගුවන් මේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ දකින්න ගිහින් එනවා. ඉතින් මේ ඥානසෝනි බ්‍රාහ්මණතුමා දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. එතුමා පින්වත් වච්ඡායන, ඒ තථාගතයන් වහන්සේගේ තත්ත්වය මොකක්ද කියලා. එතකොට කිව්ව එතුමා ගැන ප්‍රකාශ කරන්න මාවැන්නෙකුට පුළුවන් කමක් නැහැ, එවැනි බුදු කෙනෙක්ම වෙන්න ඕනේ. එතකොට කිව්ව බොහොම ලොකු වර්ණාවක් නෙමෙයි කරන්නේ, ಗುಣකතනයක් නෙමෙයි කරන්නේ. නෑ නෑ, මට එහෙම ಗುಣකතනයක් කරන්න හරියක් නෑ. ඒ තථාගතයන් වහන්සේ දෙවියන් මරුන් බ්‍රහ්මයන් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී සීලම ප්‍රශංසා ලබන ඇත්තන්ගෙන් ප්‍රශංසා ලබන්නේ කෙනෙක් කියනකොට මෙතුමා ආව කොහොමද තත්ත්වය ඔබ තේරුම් ගත්තේ? එතකොට කියව උපමාවක්. පින්වත් ජානුස්සෝනි, යම් කිසි ඇතුන් ඉන්න වනාන්තරයකට යනවා, ඇතුන් දකින ඇතුන් හීලෑ කරන ඇත් ගොව්වෙක් නැත්නම් ඇත් වෛද්‍යවරේ. ඔහු මන්ත්‍ර ශාස්ත්‍රයක් දන්නවා, ඇතුන් හීලෑ කරගන්න දන්නවා. ඔහු යනකොට මේ වනාන්තරයේ සම්මුඛ වෙන විශාල ඇත් අඩියක්. මේ අඩිය දැක්ක ගමන් හිතෙනවා මේ නම් මේ ඇත් අඩිය නම් විශාල ඇත් රාජයෝ කියලා හිතෙනවා. ඒ වගේ බ්‍රාහ්මණයේ මම මේ භවත් ගෞතමයන් වහන්සේ ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන අවස්ථාවල මට දකින්න ලැබෙනවා කරුණු හතරක්. ඒ මොනවාද කරුණු හතර? මේ රටේ ඉන්න බොහෝ මුසස්, බොහෝම නැනවත්, අනුන්ගේ වාද බිඳින, ඔබ දක්ෂ,
වාගියද සිංහ කියන්න පුළුවන් ශාත්‍රීය වංශිකයෝ ඉන්නවා. මේ ශාත්‍රීය වංශිකයෝ තථාගතයන් වහන්සේ දකින්න ඉස්සර වෙලා බොහොම ගැඹුරු ප්‍රශ්න හදා ගන්නවා. උබතෝකෝටික ප්‍රශ්න පවා හදා ගන්නවා. අපි මේ වගේ අහමු. මේ ලැබුවා මෙන්න මෙහෙම අපට පිළිතුරු ලැබෙයි. එතකොට අපි මෙහෙම ප්‍රශ්න කරමු. ඒකටත් උත්තරේ ලැබුණොත් මෙහෙම ප්‍රශ්න කරමු. ඔය වාගේ නිමාවක් නොවේනේ ප්‍රශ්න මාලාවක් වොන් ගොතා ගන්නවා. ඒවොන් ගොතාගෙන යනවා බුදුරජාන් වහන්සේ දකින්න. මේ දකින්න ගියාම බුදුරජාණන් වහන්සේ මේ පිරිසෙන් ඉස්සර වෙලා මියත් වෙන බව දැනගෙන ඒ අත්තන් වෙත යවනවා මෛත්‍රී චිත්ත තරංග ධාරාව. මේ පිරිස ඇවිල්ලා තථාගතයන් වහන්සේට වාදි වෙලා ප්‍රශ්න කරන්නේ ඉස්සර භාණ්ඩතුන් වහන්සේ කතා කරනවා. මේ කතා කරන්නේ ඒ හැම දෙනා වෙත පැතුරුණු මෛත්‍රී. මේ කතාවේදී මේ අතෝ ගොතාගෙන ආපු ප්‍රශ්න ඉබේම විසඳෙනවා. ප්‍රශ්න අහන්නේ ඉස්සර විසඳෙනවා. ඒ අත්තන් අහන්න ඉතුරුවක් නැහැ එතකොට. ඒ අතෝ හිතෙනවා අනේ දෙයියනේ ප්‍රශ්න කෙරුවා නම් අපි පරදිනවනේ. අපි රැවටෙනවනේ. අපි නොදන්න උඹාට පත් වෙනවනේ. කියලා මහත්ම නිහතමානී බවට පත් වෙනවා පමණක් නෙමෙයි. ඒ අතෝ තමන්ගේ දෘෂ්ටි අතගෙන දමලා දරුවන් සරණ සැබෑ බෞද්ධයන් බාට පත් වෙලා වැඳ නමස්කාර කරලයි ආපසු යන්නේ. මෙන්න මේක පළමුවෙන් මම දැක්ක තථාගතයන් වහන්සේගේ තථාගත පදයක්. ඒ වගේම බ්‍රාහ්මණතුමනි මේ රටේ ඉන්න බොහෝම උගත් ඥානවත් වාද කිරීමෙන් අනුම් බිඳ දමන වාදී විසින් වෙන බ්‍රාහ්මණ පඬිවරු ඉන්නවා. ඒගොල්ලොත් ඔය වගේම ගැඹුරු ගැඹුරු ප්‍රශ්නයන් හදාගෙන ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ මෛත්‍රී බලයෙන් වාඩි වෙලා තමන් අහන්න ගිය ප්‍රශ්න අමතක කරලා බණ පදයකට සවන් දෙනවා. ඒ ඇත්තොත් අර වගේම හිතනානේ අපි ප්‍රශ්න කෙරුවා නම් අපි පරදිනවා. අපි නොදන්න උඹාට පත් වෙනවා. ප්‍රශ්න නොකලේක අපට වාසියක් වුණා. අපේ හිත දැනගෙන ආගේ තථාගතයන් වහන්සේ අපට කරුණු දැක්වන්නේ දෙකේල කෙරුවන් සරණ යනවා. මේ දෙවෙනි කාරණයක් මම දැක්කා. මේ වගේම ඉන්නවා රටේ බොහෝම ප්‍රසිද්ධ බොහොම ඥානවත් වාද කරන්නවන් අතරින් ජයග්‍රහණය කරන ගෘහපති පඬිවරු ඉන්නවා. මේ ගෘහපති පඬිවරුත් අර වාගේම නානා ප්‍රකාර ප්‍රශ්න ගොතාගෙන එනවා තථාගතයන් වහන්සේ කවස්සන් නැත්නම් පරදවන්නේ. නමුත් තථාගතයන් වහන්සේ ඔවුන් වෙත දක්වන මෛත්‍රී බලයෙන් ඔවුන් බොහෝම නිහතමානීව බණපදයකට සවන් දීලා ඔවුන්ගේ ප්‍රශ්න ඉදීම විසඳීමෙන් පසුව ඔවුන් අර වගේම පැහැදීමකටපත් වෙනවා. අපි මේ ප්‍රශ්න ඇසුවේ නැති එක අපට වාසියක් වුණා. අපි මේ ප්‍රශ්න ඇහවන්නම් අපි අංක පරාජයටපත් වෙනවා. කියලා බලවත් ප්‍රසාදයටපත් වෙලා සරුවඥන් වහන්සේගේ බුද්ධඥානගෙන සරුවඥතාඥානගෙන පැහැදිලා කෙරුවන් සරණ යනවා. මේක තුන්වෙනි පදයයි. ඒ වගේ ඥානුසෝණී බ්‍රාහ්මණතුමනි මං තවත් දැකලා තියෙනවා වැදගත් පදයක්. මේ ලෝකේම අපි බුදුන් අපි රහත් කියලා බොහෝ ශ්‍රමණියෝ. නමුත් ඒ ඇත්තෝ තථාගතයන් වහන්සේ තියෙන වාදාවේ ප්‍රශ්න කරන්න සාකච්ඡා කරන තථාගතයන් වහන්සේ පරද්දවන්නේ. තථාගතයන් වහන්සේගේ ප්‍රඥා මහිමේ නිසා ඒ තථාගතයන් වහන්සේ වීදුවන මෛත්‍රී බලය නිසා ඒ ඇත්තන්ගේ හද සන්තාන නිවිලා තමයි වාඩි වෙන්නේ. ධනපදයක් සවන් දීගෙන ඉන්නකොට ඒ ඇත්තන්ට තේරෙනවා හෝ අපි මේ ගොතාගනාව ගැටලු ප්‍රශ්න අලුවන්නම් අපි පරදීනවා. අපි නොදන්න උඹාට නොදොරුවම් බාට පත් වෙනවා. අනේ ඇසුවේ නැති එක අපට ලොකු වාසියක්. ඊළඟට හිතෙනවා අපි මෙතෙක් කල් අපි බුදුන් අපි රහත් කියලා හිතියට අපේ මාර්ගයේ වැරදි. අපි ගිහින් තියෙන්නේ වැරදි මාර්ගයක. ඒ නිසා අපි පැවිදි වෙන්න ඕන තථාගතයන් වහන්සේගේ පාමුල කියලා පැවිදි ඉල්ල ගන්නවා. සයින්දිල්ලාගන්නේ ධර්මයේ වෙන්නේ රතහාගෙන තේරුම්ගෙන කමතහම් භාවනා වඩලා එකලාව සමති විපස්සනා භාවනා තුලින් ඥාන සමාපatti උපදවාගෙන විපස්සනා වඩා රණිකල් යන්නේ ඉස්සර කෙලසුන් නැසා රහත් වෙනවා. රහත් වුණාම හිතෙනවා මෙතෙක් කල් අපි මේ රහත් මඟ ගියා කියලා බුදුන් එවාගෙම රහතුන් කියලා හිතාගෙන හිටියට අපි තා මොහොතකින් විනාශයට ගියා වෙනවා නේද මේ බුදු සසුනට ඇතුළු නූනන.
අපි කෙලෙසයිත මරණයට නේද යන්නේ. අද තමයි අපි නියම තවිද්දු. අද තමයි නියම ශ්‍රමණයු. අද තමයි නියම බ්‍රාහ්මණයු කියලා ඒ අතෝ සීමිත අසීමිත සන්තෝෂයකට පත් වෙනවා. මෙන්න මේ සතරෙනි පදියත්මම තථාගතයන් වහන්සේ කෙරෙන් දැකගත්තා. ඉන්වර්ජානුස්සෝනී බ්‍රාහ්මණතුමනි, මෙන්න මේ කාරණා හතර මම සියැසින් දැක්ක බැවින් මට තථාගතයන් වහන්සේගේ ප්‍රඥා කෞසල්‍යතාවය මැනගන්න පුළුවන් කමක් නැහැ. මම තේරුම් ගත්තා උන්වහන්සේ නම් අසාධාරණ කාටවත් සමාන කළ නොහැකි අසාමාන්ත ප්‍රඥාවන්තේ කියන එක මං තදින් පිළිගෙන තියෙනවා කියන එක බොහොම ප්‍රීතියෙන් ප්‍රකාශ කළා. එලාවේදී මේ ඥානසෝනී බ්‍රාහ්මණතුම මේ ඥානාවෙන් බිමට බැස්සා. උතුරු සළු එකක් කොට පෙරවගෙන ජේතවනාරාමයේ තියෙන පැත්තට හැරිලා තුන් වාරයක් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා නමස්කාර කළා. ඒ මේ තථාගතයන් වහන්සේ මට යම් දාසක දැකගන්න ලැබේවා, මට කතා කරගන්න ලැබේවා, මගේ සරුවඥන් වහන්සේගේ ප්‍රඥා කෞසල්‍යතාවය වටහා ගන්න ලැබේවා කියලා වචනින් කිව්වා. පිටින් මේ චේතනාවක් අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා. ඉතින් මේ වච්ඡාන ගෝත්‍ර තිලෝතික පරිභාජකතුමා එතනින් ඉවත්ව ගිය අතරේ හිතමා නගර නීති සංචාරය කරලා එදා උත්සවය නිමවා යම් වේලාවක සුදුසු වේලාවක් සලකාගෙන සරුවඥන් වහන්සේ දකින්න ගිය ජේතවනාරාමයේ සපිරිවරින් දීලා බොහෝම ගෞරවයෙන් සතුරු සාමීච කතා කළ එකක් පසක වාඩි වුණා. බොහෝ සෙයින් බෞද්ධ නෝනෑට එක පාට වඳින්නේ නැහැ. වඳින් නැති වුණාට සතුරු සාමීච කතා කරනවා. ඒක තමයි ඉසිරිතේකයි. ඉසේ සතුරු සාමීච කතා කළ මිටි ආසනයක වාඩි වුණා. වාදීලා සරුවඥන් වහන්සේ ඉදිරියේ මේ පිලෝතික පරිබ්‍රාජකතුමා එක්ක කළ සාකච්ඡාව අඩුවක් නැතුව වචනකින් අකුලකින්වත් අඩුවක් නැතුව සියල්ලම බුදුපාමුල කියා හිටියා. ඒ වෙලාවේදී සරුවඥන් වහන්සේ තුන් ලෝකයේ විදෝද අසීමිත මෛත්‍රියේ බලය මේ ඥානසෝනී බ්‍රාහ්මණතුමාගේ පදසන්තාණයට යොමු කරගෙන මෙහෙම දේශනා කළා. බ්‍රාහ්මණතුමනි, මේ හස්ති පදය ඒ කියන්නේ ඇටාලේ පීවර සටහනේ උපමාව මෙතකින් සම්පූර්ණ වුණේ නැහැ. ඒ මොකද මේ පිලෝතික පරිබ්‍රාජකතුමා කියලා තියෙන ඒක දේශයක් පමණයි, කෙටි කතාවක් පමණයි, එක් පැත්තකින් පමණයි. මොකද මේ ඇතුන් ඉන්න වනාන්තරයට යන ඇස් වෛද්‍යවරු ඔක්කොම එක වාගේ ඥානවන්ත නැහැ. අතාගේ මේ පාසටාන දැක්ක පමණින් මේ ලොකු වැටෙක් කියලා පිළිගත්තොත් ඒක වැරදි. ඒක අදස්ස හත්තිවනක යෝගයේ තේරුම. හත්තිවන කියන්නේ ඇතුන් එන්න වනාන්තරයේ ඇවිදින කෙනෙකුගේ වැඩ නොදන්න කෙනෙක්. මම කියලා දෙන්නම් නියම දක්ෂ හස්ති ශිල්පියෙක් දන්න කෙනෝගේ ඇතුන් තෝරා ගන්න පිළිවෙල මම කියලා දෙන්නම්. ඉතින් මේ ඥානසෝනේ බ්‍රාහ්මණතුමා දැන් ලොකු සන්තෝෂයකින් දෙසවන් නමාගෙන මේක ඇහුම්කන් දුන්නා. ඒ මොකද මේ පිළෝධික පරිභාජකතුමාගේ කතා ප්‍රවෘතියෙන් මෙච්චර පැහැදුනා නම් ඒ සම්බන්ධ විස්තර විවරණ සරුවඥ ශ්‍රී මුඛයෙන් අහනකොට කොච්චර සන්තෝෂයක් ඇති වෙන්නේද? අනිත් එක බුදුරජාණන් වහන්සේගේ සිරිත තියෙන්නේ ළඟ ඉන්න කෙනෙකුට හරි දුර ඉන්න කෙනෙකුට හරි ආර්කයන් ධර්මයෙන් අනුශාසනා කරන්න තියෙනවා නම් නිරන්තරයෙන් තුන් ලෝකයට විදෝන මෛත්‍රී බලය ඒ පුද්ගලයාගේ හද సంతානියට යොමු කරනවා. ඕතේ වෙලාවේදී අමෘත අභිෂේකයක් වගේ හිතට සනසිල්ලක් ඇති වෙනවා. මේකේ මෛත්‍රී බලය. මේක අපටත් වැදගත් දෙයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එක්කෙනෙකුට හරි ලක්ෂයක් කෝටියක් අසංකේයයක් දෙනාට හරි බණක් දේශනා කරනවා නම් ඊට ප්‍රතිමෙන් මේ සීල දෙනාට මෛත්‍රී වඩලයි ආදපත්මින් මෛත්‍රියේ වඩනයි පටන් ගන්න. සාමාන්‍ය කිනෝගේ මෛත්‍රිය වගේ නෙමෙයි. චිත්තස්සිනේකින් පුළුවන් මෛත්‍රියේ ධ්‍යානද සමවදින්න. මෛත්‍රියේ ධ්‍යාන සමවදල තමයි මේ මෛත්‍රියේ බලය පවත්වන්නේ. සරුවඥන් වහන්සේ සමාධීස්වරයි. සමාධියේ පිළිබඳව උන්වහන්සේ තරම් අධිපති කෙනෙක් නැහැ, ඉසුරුමත් කෙනෙක් නැහැ. උන්වහන්සේගේ චිත්තක්ෂණයෙන් එක චිත්ත වීතියේදීම
පුළුවන්කම තියෙනවා ධානය සමාධියෙන්. ඒක දින මෛත්‍රී චේතෝ විමුක්ති කියලා. මේ බලේ පුදුමයි. ඕනෑම දුරුදාන්ත කෙනෙක් සුදාන්ත වෙනවා මේ මෛත්‍රී බලයෙන්. කවුරුත් අහලා තියෙනවා මේ දඟුලිමාල කියන සංසාරේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව කෙනෙක් නමුත් මහා දුරුදාන්තයෙක් බවට පත් වෙලා හිටියානේ. බුදු ඇතර ලක් වෙලා වැඩියානේ තුන් යොදුනක් මානේ මෙතුමා සම්මුඛ වෙන්නේ. මේ පියවරක් ගානේ වැඩියේ අර වගේ මෛත්‍රී බලයේ විහිදුවාගෙන. නමුත් අඟුලිමාලතුමා නම්ගේ අර හැටි දෙකන් පවත්වමින් පැනගෙන ආවේ නපුරු හිතින් නම සරුවඥන් වහන්සේගේ පාමුල කෙනෙකුට ඔයි තාම සුවක සුවනියට කීකරු ශිෂ්‍යයෙක් වැඩේට බුදුකා මුල පාසඟ පිහිටවා ගඳල තමයි ප්‍රවිද්ද ඉල්ලගත්තේ. මෛත්‍රී භාවනා මොහුගේ කමඨාන වුණා. ගඩිකල්යන් දිස්සර සෞකලස් නසා මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. තුන් යම් රාත්‍රී පුරාම වසුවක් දීපුත්‍රයාට වැඩි වෙලාවක් මහා යුද්ධ කරමින් හිටියේ මේ ආලවක යක්ෂ සේනාධිපති මෛත්‍රී බලයෙන් තමයි ගමනේ කොට සෝවාන් ඵලයට පැමිණියේ. මේ වාගේ මහා නපුරු දුර්දාංශ යක්ෂයන් එවාගෙම සජදරුවන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් කුට දණ්ඩ සෝවන දණ්ඩාදී බ්‍රාහ්මණවරු කොක්කරසාපේ බ්‍රාහ්මණතුමා එවාගෙම සූතිරෝම කරරෝම යන යක්ෂයන් එවාගෙම අපලාල නාගරාජයා අග්නිසික ධූමසික වැනි නාගරාජයන් දනපාල හස්ති රාජයන් මේ වාගේ අය පවා ගමනය කරලා උපශාන්ත බාට පමුණුවා වදාලේ මෛත්‍රී බලයේ මුල් කොටගෙන. මේක වර්තමානයේ වුණත් දේශකයන් වහන්සේලා අනුගමනය කළ යුතුයි කියන එක අපේ පූර්වාචාර්යයන් වහන්සේලා ඉදිරිපත් කළ කිනවත් අනුශාසනාවක්. මෙන්න මේක නිසා මේ ඥානස්සෝනි බ්‍රාහ්මණතුමා දැන් බොහෝම ගෞරවයෙන් හරිම සීතල හදවතකින් මේ දාම් පදයට සවන් දෙන්නේ යොමු වුණා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ දේශනා කරනවා ඥානස්සෝනි යම් කිසි දක්ෂ වූ අතිශයින්ම දක්ෂ වූ හස්ති වණිකේ ඇතුම් ඉන්න වනාන්තරයේ ඇවිදින ඇතුම් තෝරා ගන්න දක්ෂ ඇදුරේ යන වනාන්තරයේ බොහෝ ඇතුම් ඉන්න වනාන්තරයේ යනකොට දකින් ලැබෙනවා විශාල දිගින් පළලෙන් විශාල ඇත්තියවර සටහන් දකිනවා. ඕ නිගමනයේ කියන්නේ නැහැ. මේ පාස් සටහන නම් මහත් ඇතිකුගේ කියලා නිගමනයේ කියන්නේ නැහැ. මොක් නිසාද? මේ වාගේ දිගින් පාලෙන් විශාල ඇත් අදි තේනවා වාමනිකාකින් ඇතින්නියන්ගේ. ඒ වාමනිකා ඇතින්නේ උස නැහැ වැඩි. නමුත් කකුල බොහොම පළලයි. පියවර පළලයි. නිසා මේ හස්ති වණිකයා හිතෙනවා මේකෙම ඇතින්නම්ගේ වෙන්නත් පුළුවන් කියලා තවත් ඉදිරියට යනවා. තවත් ඉදිරියට යනකොට ඒ වගේම විශාල ඇත්පා සටහන් තියෙන අතරතේ උස ගස්වල ඇඟතුල්ලා තියෙනවා දකින්න. ඇඟතුල්ලා තියෙනවා දකින්න. ඒ මඳුරට උසේ තැන්වල අතුරු කිලි කඩලා අරගෙන තියෙනවා. ඒත් මේ දක්ෂ ඇත්වණිකයා නම් පිළිගන්නේ නැහැ. මොකද ඒ වගේ විශාල පාසටන් ඇති උසින් උස වූ කාලාධිකා කියන ඇතින්න වර්ගයක් ඉන්නවා. මේ කාලාරික ඇතින්යන් උසයි. ඒ නිසා උස ගස්වල ඇතින් වෙනවා උස කැන්වල අතුරිකිලි කඩා ගන්නවා. මෙයා දක්ෂයෙක් නිසා එකතාව පිළිගස්සන තවත් ඉදිරියට යනවා. තවත් ඉදිරියට යනකොට තියෙනවා අර වගේ විශාල ඇත්පා සටහන් උසය ගස්වල ඇඟ ඇතිලිලා උසින් අතු කඩාගෙන කාලා ඒ මනුලට උස ගස්වල උස් පැන්වල දතින් ඇනලා දලින් ඇනලා කිනකන් දකිනවා. ඒත් මේ සැබෑ ඥානවන්ත හස්ති වණිකයා පිළිගන්නේ නැහැ. ඒ මොකද මේ ඇත් වනාන්තරයේ ඇතුන් ඉන්න වනාන්තරයේ ඉන්නවා උච්චා කණේරුකා කියන ඇතින්න වර්ගයක්. මේ කණේරුකා කියන ඇතින්න උසයි. පා බොහොම විශාලයි. ඒ ඇතින්නයන්ගේ තියෙනවා දල කැකුළු. දෙපැත්තට ඇතුන්ගේ වාගේ විහිදෙන්න තියෙන දල කැකුළු තියෙනවා. මේ දල කැකුළු වලින් මේ ගස්වලට අණිනවා. එයින් මේ දලේ ශක්තිමත් වෙනවා දල උල් දල බවට පත් වෙනවා. ඒක නිසා මේ හස්ති වණිකයා හිතෙනවා මේ උසත් උස් ශරීර ඇති කණේරුකා කියන ඇතින් යංග වෙන්න පුළුවන් කියලා තවත් ඉදිරියට යනවා. තවත් ඉදිරියට යනකොට මේ වගේම විශාල පා සටහන් තියෙන උස් ගස්වල ඇඟ ඇතිලා තියෙන
උස් කැන් වල අතුරු කිලි කඩලා දාලා තියෙන උස් දස් වල ගල යන්නලා තියෙන මේ ලකුණු තියෙන අතරේ ගහක් මුල හරි එමෙ නැත්නම් අභ්‍යවකාශක හරි හිතගෙන හරි දිගා වෙලා හරි අත්‍රාජේ දකින. එතකොට හිතෙනවා මේ පළමුවෙන් අදි දැක්කේ න්යාවි. උස් දස් වල ඇඟ ඇතිල්ලා තිබුණෙත් න්යාවි. උස් දස් වල ගලින් වල තිබුණෙත් මේ ඇතාගි. මේ තමයි මා සොයාගෙන ආපු ඇතා කියන මන්ත්‍ර බලයෙන් මේ ඇතා දමනී කරගෙන මේ ඇතා හිලා කරගන්න. හිලා කරගෙන එක්ක රජුරුවන්ගේ මංගල්‍ය අතාබාට පමුණු වුණා. එම් නැත්තන් තමන්ගේ වැඩකට මේ ඇතා ගන්නවා. මේ විදිහට මේ දක්ෂ ඇතුන් අබා මේ හැසිරෙන වනාන්තරයේ දක්ෂතාවය ඇති ඥානවන්ත ඇද්දෝවා ඇතේදුරා මේ ඇතා තෝරගත්තා. ඒ වගේ ජානුස්සවනී බ්‍රාහ්මණතුමනි මේ තථාගතයන් වහන්සේ ලෝ පහළ වෙනවා. දැන් මේ මාතෘකා කළ පාඨයට දැන් හැරෙන්නේ. ඉද තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ. මේ ලෝක ධාතුවේ තථාගතයන් වහන්සේ පහළ වෙනවා. මෙතන මේ ලෝක ධාතුවේ කියලා සඳහන් කෙලේ ලෝක ධාතු අනන්තයි. මේ අනන්ත ලෝක ධාතුව අතරින් ඉද කියලා වෙන් කෙලේ මේ මංගල ලෝක ධාතු විතරයි සත් සරුවඥන් වහන්සේ නමක් පහළවන්නේ. දස දහසක් වල තියෙනවා ජාති ක්ෂේත්‍රිකලි පහළ වෙන්නේ නැහැ. කෝටි ලක්ෂයක් වල කියලා තියෙන ආඥා ක්ෂේත්‍රය ඒතනික පහළ වෙන්නේ නැත් තථාගතයන් වහන්සේ නමක්. අසංකේය අප්‍රමේය ලෝක ධාතු තියෙන විෂය ක්ෂේත්‍රය කියලා. ඒතනකවත් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ කොහෙද? ඉද. එනම් මේ සක්වල පමණයි. මේ සක්වල සරුවඥන් වහන්සේ නමක් පහළ වෙනවා. කොයි විදිහේ තථාගතයන් වහන්සේ නමක්ද? අරහං සවාසන සකල ක්ලේශයන් කෙරින් දුරු වූ හේයින් අරියත් නම් වූද සම්මා සම්බුද්ධෝ තුන් කාලයට ඇති සර්ව ධර්මයන් චතුරාර්ය සත්‍ය නම් වලා සරුවාකාරයෙන් ආબોධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වූද විද්‍යාකරණ සම්පන්නෝ මේ විද්‍යාවෙන් අෂ්ට විද්‍යාවෙන් හා සසල චරණ ධර්මයෙන් සමන්වාගත වූද සුගතෝ සෝබන ගමන් ඇති බැවින් සුන්දර නිර්වාණයට ගමන්ගත් බැවින් අන්තද්දේ වර්ගිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන්ගත් බැවින් සතර මඟ නැනින් නැසන කෙලෙසුන් වෙත නැවත නොපැමිණීමෙන් ගමන්ගත් බැවින් සෝබන වූ සාර්ථක වූ සද්ධර්ම දේශන ඇති බැවින් එවාගේම සෝබන ගමන් විලාසිත ඇති බැවින් සෝබන ශරීර අවයව ඇති බැවින් සුගත ගුණයෙන් සමන්විත වූද ලෝකවිදූ සකල ලෝක සත්‍යයන් ලෝක ලෝක සමුදේ ලෝක නිරෝධ උපාය කියන සරුවාකාරින් ලෝකේ ආબોධ කළ බැවින් ලෝකවිදූ නම් වූ අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ ගුණයන්ගෙන් උත්තරීතර වූ ගමනේ කටයුතු දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය නාග සුපර්ණ සිද්ධ විද්‍යාදර තිරස්චීනාගේ අනන්ත සත්‍යයන් සුදාන්ත බාට පමිණීමේ අනුත්තර ආචාර්යයන් වහන්සේ නමක් බැවින් අනුත්තර පුරුෂ ධම්ම සාරකී නම් වූ එවාගේම සකල ලෝක සත්‍යයට මෙලවාර්ථේ පරලවාර්ථේ නිර්වාණ පරමාර්ථේ කියන අර්ථයෙන් අනුශාසනා කරන බැවින් සහ ජාත්‍යාදී සංසාර කාන්තාරින් එතර කරවා සත්‍යයන් නිර්වාණ ෂේම භූමියද පමුණුවන බැවින් දෙවි මිනිසුන්ද සාස්තුරු නම් වූ බුද්ධෝ තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන සූවිසි අසංග ගණන් ජනතාව නිවන් පොර පමුණුවන බැවින් බුද්ධ නම් වූ භගවා පුණ්‍ය භාග්‍යෙන් අගතන්පත් බැවින් සහ භාග්‍ය ධර්මයන්ගෙන් සමන්විත බැවින්ද සර්ව ධර්මයන් සීලු ආකාරයෙන් බෙදමින් දහම් දෙසූ බැවින්ද එවාගේම තුන් ලෝක ධාතුෙහි උත්තරී මනුෂ්‍ය ධර්මයන් භජනය කළ බැවින්ද භවගමන අවසන් කළ බැවින්ද භගවානං වූ සරුවඥන් වහන්සේ ලෝ පහළ වෙනවා. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමන බ්‍රාහ්මණින් පජන් සදේ මනුෂ්‍යං. ඒ මේ තථාගතයන් වහන්සේ දෙවියන් සහිත මනුෂ්‍යයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සමස්ත ලෝක තත්වය සයම් අභිඤ්ඤා සත්‍තිකත්වා පවේදේති. තමන් වහන්සේම සරුවඥතා ඥාණයෙන් ආબોධ කොටගෙන ලෝකේ දේශනා කරනවා.
සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත් වූද මැද යහපත් වූද අග යහපත් වූද ත්‍රිවිධ කල්යාණ සම්ප්‍රයුක්ත සම්පන්න වූද සාත්තං සබ්බඤ්ජනං කේවල පරිපුන්නං බ්‍රහ්මචාරියම් ප්‍රකාශේති. අරහත සම්පන්න යඤ්ඤන සම්පන්න සර්ව සම්පූර්ණ වූ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පහදා දෙමින් ලෝකේ ධම් දෙසෙනවා. නම් ධම්මං සුනාතේ ගාපතිවා ගහපති පුත්තු වා ඒමේ නෛර්යානික සේ සද්ධර්මයේ නනම ගෘහපතියේ කරි ගෘහපති පුත්‍රේ කරි ආහන සෝතං ධම්මං සුත්වා ඉති පටිසංචිත්ති. ඒමේ ධර්මයේ වූ අසල මෙහෙම කල්පනා කරනවා. සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්භෝකාසෝ පබ්බජ්ජා. ජීජේ ජීවිතේ නම් කෙලෙස් අවසන දූවිලි මාර්ගයක් වගේ, පැවිදි ජීවිතේ නම් නිදහස් අභ්‍යවකාශයක් වගේ. මම මේ කියන ධර්මය ආબોධ කර ගන්න නම් මේ කෙලෙස් අවිස්සන ජී ජීවිතෙන් ඉවත් වෙලා අනගාരികව පැවිදි වෙන්නටත් නම් මැනවේ කියලා හිතලා ගඩි දවසයක් කන් දිස්තර වෙලා තමාසතු සුවල්ප හෝ මහත් හෝ භෝග සම්භාර අත්තර දාල තමන්ත සම්බන්ධ සුවල්ප හෝ මහත් හෝ ඥාති පිරිවරගෙන් ගෙන් වෙලා කිසි කෙස් ඇවුල් බාලා කසාවත් හැඳ පෙරවාගෙන සසුන්ගතව පැවිදි වෙනවා. අනගාരികව පැවිදි වී ධර්මයේ විනේ හදාරා ඉතා උසස් වූ ආර්ය සීල සම්ධියක් පුරනවා. හේතනත්තා ප්‍රාණඝාත දත්තා දානාදී මේ සියලුම අකුසලයන්ගෙන් හිත වෙන් කරගන්නවා. ඒ වගේම තමන් ඩකත සියලු දෙයින් වෙන් වෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීලා සිළු සතුන් ලැබේ දෙනවා. අදත්තා දානෙන් වැළකීලා පරම ධාර්මික දවං ප්‍රභාවය පුරුදු කරනවා. අබ්‍රහ්මචාරියාවෙන් වැළකීලා ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්මචාරී කෙනෙක්ද. මුසාවාදයෙන් වැළකීලා සත්‍යයෙන්ම සත්‍ය භාවිතා කරන සත්‍යවාදී කෙනෙක් වෙනවා. එවගේම කේලාම්බස් කීමෙන් වැළකී සමිගයන් වර්ණ වචනම පාවිච්චි කරනවා. පරිසබස් කීමෙන් වැළකී මුරුදු මූලක වචනම පාවිච්චි කරනවා. හිස්බස් කීමෙන් වැළකී දෙලව වැඩදායක වචනයක්ම භාවිතා කරනවා. එවගේම අනුන්ගේ දේට ආසා නොකර අනුන් සතු වස්තුව කෙරෙහි බිඳක්වත් ආසා නොකර අනභිජ්ජා පුරුදු කරනවා. අනුන්ගේ ක්‍රෝධ ඊර්ෂ්‍යා කිරීමෙන් වැළකී මෙත්තා ගුණේ වඩනවා. නිසලක ගැනීමෙන් වැළකී සම්මාදිට්ඨිය මැනවින් පුරනවා. එවාගෙම අමුමස් අම ධාන්නි සංරුවම් මුතුමෙනි නිල මොදල් ආදී පිළිගැනීමෙන් වැළකෙනවා. යත්සතු දෙකඩන් ආදී පිළිගැනීමෙන් වැළකිනවා. ඉස්ති කුමාරිකාදීන් පිළිගැනීමෙන් වැළකිනවා. එවාගෙම සොරකම් කිරීම, වංචා කිරීම, සාහසිකම් කිරීම ආදීන් සම්පූර්ණයෙන් වැළකිනවා. එවාගෙම ඇතුන් අසුන් ගව මහස ආදීන් පිළිගැනීමෙන් වැළකීනවා. එවැගේම උන්වහන්සේ මෙහෙම උසස් සීල ස්කන්ධයක් පුරනවා. ඒකට කියන්නේ කෝටිය සංවර සීලය කියලා. ඒ කෝටිය සංවර සීලය පුරමින් උන්වහන්සේ සැපයක් විඳිනවා. ඒකට කියනවා අනවද්‍ය සුඛය කියලා. සීලයක් රැකීමේදී කයින් වචනෙන් වරදක් නොවන බැවින් එයින් ලැබෙන නිරාමිස සැපයට කියනවා අනවද්‍ය සුඛය කියලා. මේ සෝය උන්වහන්සේ වින්දනය කරනවා. එසේ වින්දනය කරමින් ආර්ය ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා. ඇසෙන් රූපයක් දැකලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. කනින් ශබ්දයක් අහලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. නාසිකාවෙන් ගඳ සුවඳක් දැනගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. දිවෙන් රස නිරසින් ඉඳලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. කලින් සැප හෝ දුක් හෝ ස්පර්ශයක් ඉඳලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. හිතට එන්නේ අරමුණකදී ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. මේ දොරටු හයෙන් ලැබෙන සෑම අරමුණකදීම යෝනිසෝ මනසකාරයෙන් යුතුව ඉෂ්ට වූද අනිෂ්ට වූද සුභ වූද අසුභ වූද හැම අරමුණකදීම කුසල්සේත් පහළ වෙන ඇතේට ඉන්ද්‍රිය සංවරය කරගන්නවා. ඒකට කියන ආර්ය ඉන්ද්‍රිය සංවරය කියලා. එයින් උන්වහන්සේ සැපයක් විඳිනවා. කුමබ්දේ සැපයේ ඒකට කියන අව්‍යාසයක සැපය කියලා. අව්‍යාසයක සැපය කියන්නේ කෙලසුන්ගෙන් කෙක් නොවූ සැපය. දැන් මේ ඉඳුරම් පිනවන කෙනෙකුගේ ඉඳුරම් පිනවීමේදී හිත කෙලෙසුන්ගෙන් කැමෙනවා. කෙලෙසුන් වැගිරෙනවා. එවැනි තත්ත්වයක් නැති නිසා උන්වහන්සේගේ සිත අව්‍යාසයකයි. කෙලෙසුන් වැගිරෙන්නේ නැහැ. කෙලෙසුන්ගෙන් සිත තෙත් වෙන්නේ නැහැ. එයින් උන්වහන්සේ පුදුමාකාර නිරාමිස ධර්ම සත්‍යයක් විදිනවා. ඒකට කියන ආර්ය ඉන්ද්‍රිය සංවරය කියලා. ඊළඟට උන්වහන්සේ තවත් ගුණයක් පුරනවා. ඒකට කියනවා ආර්ය සන්තෝෂය කියලා. කීවලයේ පිල්ලපාතේ සේනාසනේ ගිලන්පසකෙනමේ
සිව්පසේ පිළිබඳව දොළොස් ආකාරයක ප්‍රීතියක් උන්වහන්සේ විඳිනවා. ඒකකින් නිරාමිස සන්තෝෂය කියලා. ඒකේ තියෙන දන් කීවරයක් නම් වික්ෂුන් වහන්සේට කීවරය ගැන තේනවා යථාලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂය කියලා තුනක්. වික්ෂුන් වහන්සේට යටෙන් දෝන කීවරයක්. අන්දන කීවරේ පාටිය, තනිපොර සිවුර, දෙපොර සිවුර මේ විදිහට කීවර තියෙනවා නව වර්ගයක්. ඒ කීවරයේ සමාන ලැබුණා පංසකෝල වශයෙන් හරි. නැත්තම් සදහවතුන්ගේ ධාර්මිකෝ පිළිගැනීමේකින් ලැබුණා. ඒ ලැබුණ සිවුර දලණං ගොරෝසුනම් ඒ තමා ඒකින් සෑහෙනවා. මුරුදුන් මොලොක් නම් ඒකින් සෑහෙනවා. ඒක වඩා දෙයක් සෑහෙන්නේ නැහැ. තමන් ලැබිච්ච එක දල සිවුරක් ඊට පස්සෙ හොඳ සිවුරක් ලැබෙනවා කියලා ගන්නෙ නැහැ. අර ලැබිච්ච දෙයින් සන්තෝෂ නම් යථාලාභ සන්තෝෂේ. යථා බල සන්තෝෂේ කියන්නේ තමන් සමහර විට අසනීපාදියක් නිසා දුර වෙලයි. දල සිවුරක් ලැබුණා පරිභෝග කරන්න අපහසුයි. එතකොට මොකද කරන්නේ? නිහතමානීව තව නිරෝගී ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේක දීලා උන්වහන්සේගෙන් ලැබෙන මුරුදු මොලක් කීවරයක් බාර ගන්නවා. ආශාවෙන් නෙමෙයි පහසු වෙරණේ පිණිස සුවදත් වේ. මේකදී යථා බල සන්තෝෂය කියේ. යථා සාරූප සන්තෝෂය කියන්නේ තින් ඇති උතුමන් බොහොම ප්‍රණීත සිවුරු ලැබෙනවා. ප්‍රණීත සිවුරු ලැබුණම හිතෙනවා මේක මට වඩා හොඳයි මගේ ආචාර්යයන් වහන්සේට, මගේ උපාධ්‍යායන් වහන්සේට, සංඝ භාරය උසුලෙන සංඝිස්තරයන් වහන්සේට, ධර්ම කතිකයන් වහන්සේට මේක හොඳයි කියලා ඒ ප්‍රණීත චීවරයේ පිරිනමනවා. තමම් පංසුකූල වශයෙන් හරි ලැබෙන සිවුරකින් යැපෙනවා. මේක ඉන්නවා යස අසාරූප සන්තෝෂ. ඉතින් මේ තුනෙන්ම උන්වහන්සේ සිද්ධ කරන්නේ තමාගේ නිරාමිස ප්‍රීතියක් වින්දිනී කර ගැනීමයි. ඒ කිසි දෙයක තණ්හා දිට්ඨිමාන උන්වහන්සේට ඇති වෙන්නේ නැහැ. ඒක පරිහරණය කරන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන්. ඒ වගේම පින්දපාතය ගැන, සෙනසුන ගැන, ගිලන්පස ගැන ඔය තුන් ආකාරයේ යථාලාභ, යථාබල, යථාසාරූප්‍ය කියන තුන් ආකාරයෙන් උනාස නිරාමිස සැපතක් සතුටක් වින්දිනී කරමු. මේකෙදින් ආර්ය සන්තුෂ්ඨිතාවය කියේ. එයින් උන්වහන්සේ පුදුමාකාර අල්පේච්ඡතා ගුණයකින් බොහොම නිසංසල බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. තවත් උන්වහන්සේ පුරනවා ආර්ය සති සම්පජඤ්ඤේ. ඒ කියන්නේ උන්වහන්සේ ඉදිරියට යන්නේ පියවරක් ගන්න කුසල සිහියෙන් මනසිකාරයෙන් භාවනා. ආපස්සට එන්නේ සතෝ සම්පජානකාරී කුසල සිහිය. හැරී බලන්නේ. එවාගෙන් ඉදිරි බලන්නේ. අතක් පයක් නමන්නේ. දිගහරින්නේ. සීවරේ අඳින්නේ. පෙරවන්නේ. පාත්‍රයක් අතට ගන්න. භාජනයක් අතට ගන්න. ඒවා දෝහණය කරන්නේ සිහිනුවදී. පින්දපාතේ පිළිගන්නේ. පින්දපාතේ වළඳන්නේ සිහිනුවදී. එවාගෙම ශාරීරික කටයුතු වල මූණ සේදීම, දත් මැදීම, වතුර නෑම, ඇසිකිලින් ඇසිකිලියාම හැම දෙයක්ම සිහිනුවණින් කරනවා. කොටින්ම භාවනා මානසිකාරි. එවාගෙම උන්වහන්සේ කුඩා කුඩා ගමන, සිටීම, වාඩි වීම, නිදීම, නිදි නැගීම, කතා කිරීම, නිස්සබ්ද වීම. මේ සියල්ලම උන්වහන්සේ සිහිනුවණින් කරනවා. මේ සිහිනුවණින් කිරීමට කියනවා ආර්ය සති සම්පජඤ්ඤය කියලා. ඒකේ තියෙනවා සම්පජඤ්ඤ හතරක්. යම්කිසි ක්‍රියාවක් කරන්න ඉස්සර ඒ ක්‍රියාව ගැන මේක කුසල් අකුසල් සිද්ධ වෙන ඇති බලලා කුසලයක් බවට හරවා ගැනීම සාර්ථක සම්පජඤ්ඤය. ඒ කරන ක්‍රියාව තමන්ගේ සීලයට, තමන්ගේ සංවරයට, තමන්ගේ බ්‍රහ්මචර්යාවට, තමන්ගේ ජීවිතයට බාධාවත් නොවන හැටියට තෝරා ගැනීම සත්‍රාය සම්පජඤ්ඤය. ඊළඟට භාවනා මානසිකාරයෙන් මේ කරන ක්‍රියාවේ යෙදීම ගෝචර සම්ප්‍රඥයයි. ඊළඟට මේ ක්‍රියාව කරන්නේ පළමුව ක්‍රියාකව කළ අවසානයේ නාසයක හරවන ත්‍රිලක්ෂණ විපස්සනාවට. ඒකට කියන්නේ අසම්මූල සම්ප්‍රඥය කියේ. මේ හැම ක්‍රියාවක් ගානේ සතරාකාරයෙන් 100යි 9යි හතුරු වෙනවා. මේක ඉතාම වැදගත් මානසිකාරයක් සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙනවා නේද? තුන්වෙනි වාරතේ සතු සම්පජාණ විපබ්ද කියලා. ඒක කියන්නේ මේ ටික තමයි. ඒකින් උන්වහන්සේ තවත් දුරට ආධ්‍යාත්මික සෝයක් විදිනවා. දැන් උන්වහන්සේ ආර්ය සීලස්කන්ධයක් දරාගෙන ඉන්නවා. ආර්ය සති සම්පජාණයේ පුරුදු කරනවා. ඒ වගේම ආර්ය සන්තුෂ්තිය පුරුදු කරනවා. ඊළඟට ආර්ය සති සම්පජාණයේ පුරුදු කරනවා. ඉන් උන්වහන්සේ සෑහිමෙදපත් නොවි සේනාසනයකට යනවා විවේකස්ථානයකට. ආරණ්‍යයක්, දුක්ඛමූලයක්, ශූන්‍යාගාරයක්,
එවාගේම ගල් ගුහාවක්, එහෙම නැත්නම් කිදුරු වලින් ආවරණය වෙච්ච තැනක්, වනගුම්බයක්, සුවම් පිටතනයක්, මේ වාගේ ජනශූන්‍ය තැනක් තෝරගන්නවා. තමන්ද සත්‍රාය සේනාසනයක් තෝරගෙන උන්වහන්සේ උදේවරුේ පින්දපාතේ හැසිරිලා සත්‍යවේක්ෂාවෙන් පින්දපාතේ වරඳලා දසකට හොඳින් සෝදනීය කරගෙන එවාගේ බක්මත කියන අර ආහාර ගැනීමෙන් ඇතිවෙන අපහසුතාව ස්වල්ප වේලාවකින් සක්මන් කිරීම ආදීකින් යටපත් කරගෙන බන්ධ පරියන්කයේ බැඳගෙන වාඩි වෙනවා. වාඩි වෙන තමන්ගේ සීලියා වර්ජනා කරනවා. සීලියා වර්ජනා කරමින් කෙරීමෙන් හිත පැති කරගන්නවා බලවත් ශ්‍රීම සීලමය ප්‍රීතිය. ඊළඟට උන්වහන්සේ පටන් ගන්නවා සමත භාවනාව. සමත භාවනා තියෙනවා 40ක්. එයින් ධ්‍යාන වඩන භාවනා 30ක් තියෙනවා. ඒ තියෙන තමාට වඩා සත්‍රාය කර්මස්ථානෙ තෝරගන්නවා. අපි හිතමු ආනාපාන සතිය කියලා. ආනාපාන සතියෙන් කර්මස්ථානෙ පටන්ගෙන උපචාර සමාධි, අර්පණා සමාධි දක්වා හිත පුරුදු කරනවා. ප්‍රථම ධ්‍යානයත් ලබනවා ඒක වාසී කරගන්නවා. දෙවෙනි ධ්‍යානයත් ලබනවා වාසී කරගන්නවා. තුන්වෙනි ධ්‍යානයත් ලබනවා වාසී කරගන්නවා. හතරවෙනි ධ්‍යානයත් ලබනවා වාසී කරගන්නවා. ඒ වාසී කරගන්න කොට උන්වහන්සේ හිතෙනවා අනේ මේ ධ්‍යාන මේ මොනතරම් සැපයක්ද නිරාමිස සැපයක් මේක නම් බුදුරජාණන් වහන්සේගේ ලෝතුරා බුදුගාත සාධකයක් කියලා පිළිගන්නේ නැහැ. ඒ මොකද බාහිර සාක්‍රු රුත්මි ධ්‍යාන වඩන ඇතු ඉන්නවා. ඊළඟ කසින ධ්‍යාන වඩනවා අසුභ ධ්‍යාන වඩනවා ඔහොම අෂ්ට සමාපatti මුකදවනවා. මේ අෂ්ට සමාපatti මුකදවද්දී සැබෑ ඥානවන්ත යෝගාවචරයා සරුවඥන් වහන්සේ සරුවාකාරයෙන් සරුවක් නැහැ කියලා හිතන්නේ නැහැ. ඒමත් නිසාද මේ කියන සමාපatti බාහිර තාපස රුත් උපද්ද වෙනවා. නිසා මේක නියම සරුවඥාඥානෙම නෙමෙයි. අර මුලින් සඳහන් කළානේ දක්ෂ ඇද්ගවුවා වනාන්තරයේදී ගියාම ඇත්තයිකගේ පියවර සටහන් දැක්ක පමණින් ගණන් ගන්නෑ කියලා ලොකු ඇටික් කියලා. උස ගස්වල ඇටිල්ලා තියෙනවා දැක්කත් ගණන් ගන්නෑ නේ. උස ගස්වල ගලින් ඇල්ලා තියෙනවා කිව්වත් දැක් ගණන් ගන්න. දකින්නකම් ගණන් ගන්න. මහා අත්රාජයා දැක්කාමනේ ගණන් ගන්න. ඒ වගේ නියම ඥානවන්ත යෝගාවචරයා මේ ධ්‍යාන සමාපatti ලැබීමෙන් පමණක් බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා හරි හැටි දැක්කේ නැහැ, පිළිගත්තේ නැහැ. නමුත් දැන් ඉදිරියට මේ අසු සමාපatti ලාභීව හැරෙනවා විපස්සනාවට. ධාතු මනසිකාරී විපස්සනාවට හැරිලා විපස්සනා කරගෙන යාමේදී නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවනවා. තාම්‍ය නිස්සතාවට ගිහී ප්‍රතිපරිග්‍රාහණානි උපදවන තවඥා නිමාවට ගිහී ඔයගෙම සම්මාසන ඥානි, උද්‍යාවියේ ඥානි, භංග ඥාන, භාතුකාඨාන ආදීනව නිබ්බිදා ඥාන, මුංචුතුකම්මිතා ඥාන, පරිසංකා ඥාන, සංකේතනා ඥාන කෙන මේ ඥාන පරම්පරාව නිසිසේ වදන. එයින් තුන්වාසේ තව නියම නිස්සාවට පත්ුනේ නැහැ. ඊළඟට තුන්වාසේ සෝවාන් ඵලයට පත් වෙනවා. දන් උන්න ආර්ය සත්‍ය අතර දැකගත්තා පළමිනි වරට. ඒත් නෑ උන්වහන්සේ සියල්ලෙන් සියල්ල බුදුරජාණන් වහන්සේ සරුවක් නෑ කියලා එතන බෑ සද්ධා විස්තාවර වෙනවා. කොහොම සකදාගාමී අනාගාමී වෙනවා. අනාගාමීලා උන්වහන්සේට පුළුවන්කම තියෙනවා අභිඥා බල උපදවන්න. දැන් ඉතින් සමාධිස්මින් පරිපූර්ණකාරී. සමාධියේ පිළිබඳව සම්පූර්ණත්වයට පත් වෙන අනාගාමී වෙනකොට. පූර්වීය නිවාස ඥානයට යොමු වෙනවා. පූර්වීය නිවාස ඥානයේ මනවින් දකිනවා කල්ප ගණන් කල්ප සිය ගණන් ඈතට බලන. ඒත් නෑ නිස්සාවකදී. ඊළඟට දිබ්බ චක්ඛු ඥානයට හැරෙනවා. ඒකෙදිත් අතීත අනාගත වර්තමාන හිත ඇතියේ දෙමෙදි සෑම සංස්කාර දිවසින් දකිනවා. ඒත් නිස්සාවක යන්නේ නෑ. ඊළඟට හරවනා චතුරාර්ය සත්‍ය අවබෝධයේත් එන්නේ සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් ගියලා අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වෙලා ප්‍රතිවේසා ඥානයෙන් තමන් වහන්සේ අරිහත්ත්වයටපත් වූ හැටි නුවණින් තේරුම් ගන්නකොට අර හස්ති වණිතයා දක්ෂ වූ ඇද්ගෝවා ඇත්පාගයා සියසින් දැකලා මේ තමයි මා මුලින් දැක්ක පියවර සටන් අයිති ඇතා කියලා නිස්සාවටපත් වෙනවා. වගේ බ්‍රාහ්මණයේ මගේ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා මේ අරිහත්ත්වයටපත් වීමෙන් සම්මා සම්බුද්ධ වතසෝ භගවා
ඒ සරුවඥන් වහන්සේ ඒ කාන්තෙන් සම්මා සම්බුද්ධයි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. ඒ සරුවඥන් වහන්සේගේ ධර්මය ඒ කාන්තේම ස්වාක්ඛාතයි. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්න ඒ කාන්තේ සුපටිපන්නයි කියලා නිස්සාවටපත් වෙනවා. ජානුසෝනි බ්‍රාහ්මණ තුමනි, මෙන්න මේකයි අත්පා උපමාවේ නියම තේරුම. කියලා මේ තුල්ලහත්ති පදෝපම සූත්‍රයේ ඉතා පැහැදිලිව ජානුසෝනි බ්‍රාහ්මණතුමාට දේශනා කළ වෙලාවේ මේ විදිහේ මහා උදාර අදහස් ඇති, එවාගෙන් උදාර කීර්තිමත් වූ, මහා ධනවත් වූ, මහා ප්‍රසිද්ධ වූ, යස පරිවාර සම්පන්න වූ මේ ජානුසෝනි බ්‍රාහ්මණතුමා ආසනෙන් නැගිටලා බුදු පාමුල ශ්‍රී පාදේ පිරිනම පීමාදෙමි වැඳ නමස්කාර කළා. වැඳ නමස්කාර කරමින් කියනවා, අභික්ඛන්තං භෝගෝතම, අභික්ඛන්තං භෝගෝතම. භවත් ගෞතමයන් වහන්සේ දේශනේ විශිෂ්ටයි, භවත් ගෞතමයන් වහන්සේ දේශනා අතිසින් විශිෂ්ටයි. චේතං භෝගෝතම නික්කුජ්ජිතං වාක්කුජ්ජේය, භවත් ගෞතමයන් වහන්සේ යටිකුරු ඌවක් උඩුකුරු කරන්න යම්සේද, ඒ වාගේ යටිකුරු වෙලා තිබුණු මගේ නුවණ උඩුකුරු වෙලා විවෘත වුණා ස්වාමීනි, දේශනේ විශිෂ්ටයි. එවාගෙම පටිච්චන්නම් මා විවරයේ වැසුණු ගයක් විවෘත කළ දක්ුණා වාගේ ස්වාමීනි, වහන්සේගේ දේශනේ තුලින් මට මේ ශාසනය පිළිබඳව විවෘතාභෝධයක් ලැබුණා, දේශනේ විශිෂ්ටයි. මූලස්සවා මග්ගං ආසික්කේයේ, මම් මුලාවේ කොට පාර කියා දෙන්නක් මින් මට නියම මාර්ගය වහන්සේගේ දේශනින් පැහැදිලි වුණා ස්වාමීනි, දේශනේ අතිසින් විශිෂ්ටයි. අන්ධකාරේ මා තේල පර්ජෝතන් ධාරයේ, ඝනාන්ධකාර වේලාවක හොඳ ආලෝකය ඇති තෙල් පහනක් දැල්වා වගේ මගේ සිතට විශාල ආලෝකයක් ලැබුණ ස්වාමීනි, දේශනේ විශිෂ්ටයි. මම අද පටන් දිවිහිමි බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගියේ බෞද්ධයෙක් බව පිළිගන්නා සේක්වා, උපාසක කෙනෙක් බව පිළිගන්න සේක්වා කියලා බුදු පාමුල වැන්දා. මේ තමයි චුල්ලහත්ති පදෝත්තම සූත්‍රයේ කෙටි සාරාංශය. මේ දේශනය අපේ ශ්‍රී ලංකාවට වැඩම කරවා වදාළේ මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලා පර්වතයේදී දේවානම් පියතිස්ස රජතුමා ප්‍රදාන 40,000ක් සිංහල පිරිසට පළමුවෙන් දෙසූ ධර්ම දේශනාව. මේ දේශනයේ තුලින් දේවානම් පියතිස්ස රජතුමා බුද්ධ ධර්මයේ ගැන මන ආභෝධයක් ලබා ගත්තා. මේ 40,000ක් පිරිසේක තෙරුවන් සරණ ගින් පසුදින දානෙට ආරාධනා කළා. පසුදිනස මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රදාන සත්නම් රජවාසයට පින්දපාතේ වැඩලා එහිදී දන් වළඳලා දෙසූ දාමින් අනුලාදේවිය ප්‍රදාන 500ක් දෙන සෝවාන් ඵලයටපත් වුණා. දෙවෙනි දවසේදී එසේම 500ක් දෙන සෝවාන් ඵලයටපත් වුණා. මහමෙන්නා උයනේ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රදාන සංඝ රත්නයේ පූජා කිරීම නිසා හත් දවසක්ම මහමෙවුනා උයනේ වැඩ ඉඳගෙන දිනපතා දෙසූ දාමින් 500 බැගින් සියලු දෙනා සෝවාන් ඵලයටපත් වුණා. අටවෙනි දවසේදී මිහිඳු මහ රහතන් වහන්සේ ආපසු මිහින්තලාවට වැඩියම රජතුමා බියටපත් වෙලා මහත් පිරිසක් ගියා නැවත ආරාධනා කරන් ලංකාවේ වැඩ ඉඳි කියලා. ආපසු ධම්මදී උතුලට වැඩි කියලා බයටපත් වෙලා. නමුත් වඩින අදහස නෙමෙයි තිබුණේ, වස්ස සීමේ අදහසයි. එතෙන්දී අදිත්ත කුමාරයන් ඇතුළු 55 දෙනෙක් චීවර පරිස්කාර සූදානම් කරගෙන විත් මේ ගලේදී ගල් කලාවේදී රජතුමාට කිව්වා, දේවයන් වහන්සේ අපි මහණෙනි ආසපද මහානගම ලබා දෙයි. රජතුමා බොහොම ප්‍රීතිමත් වුණා. දැන් ගෝල පිරිසක් ලංකාවේ ඇති වුණු තාපසු වඩින එකක් නැහැ කියලා මිහිඳු මහ රහතන් වහන්සේට දරුවා මේ 55 දෙනා. මේ 55 දෙනා ඉසේකසෝද බාන වේලාවෙම සෞකලේශනසා රහත් වුණා. මේ තමයි ලංකාවේ පළමුවෙන් පරිදිවිච්චි 55 දෙනා සිංහල දරුවෝ. සිංහල දෙමව්පියන්ගේ සිංහල දරුවෝ මොනතරම් පුණ්‍යවන්තද, ඉසේකසෝද බාන ගොතම කුරාග්ගෙහිදීම අරිහත්ත්වයට පත් වුණ පිරිසක් බවට පත් වුණා. ඊට පස්සේ දිනපතා මුකුල දරුවෝ පරිදිවෙන්න පටන් ගත්තා. යනි දවසක් යන්නේ මැත්තෙන් ශ්‍රී ලංකාගේ ප්‍රධානී තලයේහි ගෞතම සම්බුද්ධ ශාසනයේ මුල් බැසගෙන ප්‍රතිස්ථාවට පත් වුණා. වැඩි කලක් යන්නේ සරමේ අරිත්ත මහ රහතන් වහන්සේ ප්‍රධාන සිංහල බුද්ධ පුත්‍රයන් වහන්සේලා ත්‍රිපිටක ධාරී වුණා.
ථූපාරාමයේදී මිහිඳුමා රහතන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් ගිනී සංගානාවක් කළා. මහකොළොද කම්පා වුණා. ඒක 40,000ක් රහතන් වහන්සේ වැඩඉඳලා මේ විදිහට ශ්‍රී ලංකාදීපයට සම්මා සම්බුද්ධ ශාසනය ලැබිලා දැනට අවුරුදු 2313 වෙනි වර්ෂයටයි මේ අපි පාත ලැබුවේ. අද මේ පොසොන්පුර පසළොස්වක් පොහොව දවසේදී මේ පොසොන්පුර පසළොස්වක් පොහොව දවසේ තවත් විශේෂ සිද්ධියක් තමයි බුදු වීමෙන් දෙවෙනි අවුරුද්දේදී ශාක්‍ය කෝලිය වංශ දෙකෙන් පැවිදි වූ 500ක් ශාක්‍ය කෝලිය භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කළ කුණාල ජාතක දේශනේ පවත්ලා සෝවාන් ඵලයට පමුණුවල සාක්ති ජනපදයේ මහාවනයේට වැඩම කරවලා ඒ පිරිස එකම මොහොතේදී පෙරපසු නොවී 500ක් දෙනා අරිහත්ත්වයටපත් වූ සුබ මොහොතේදී දස දහසක් ලෝක ධාතු වලින් දෙවියෝ ගස්මෝ රැස් වුණා මහාවනයේට. එදා සරුවඥන් වහන්සේ මහා සමී සූත්‍ර හතක් දේශනා කළා. එක එක සූත්‍ර දේශනාවකදී කෝටි ලක්ෂයේ බැගින් දෙනා රහත් වුණා. අසංකේය අසංකේය පිරිස පමණ මාගපල නිවන් ලබා ගත්තා. ඒ සිද්ධියත් මේ පුසුන්පුර පසළොස්වක් බොහෝ දවස සිද්ධ වෙ කීතා වැඩගත් ආශ්චර්ය සිද්ධියක්. මේ විදිහට පූජනීය දවසක් වූ මේ විශාල පුසුන්පුර පසළොස්වක් බොහෝ දවසේදී ඉත ලංකා පුරාම සෑම විහාරස්ථානයක බොහෝ සෙයින් පාඨශාලාවන්හිදී භාවනා මධ්‍යස්ථානවල ආරණ්‍ය සේනාසනවල සිය ගණන් දහස් ගණන් දෙනා සීල භාවනා ප්‍රතිපත්ති පුරමින් බුද්ධ පූජා පවත්වනවා. ඒ මේ බුද්ධ පූජාවන් අතරට අදත් මේ දවසේදී මේ චුල්ලහත් පදෝක්ම සූත්‍රයේ මම හිතනවා ලංකාවේ නොඑක් තැන්වල දේශනා කරනවා. මේක නැවත නැවත කියවන්න වටිනා සාර ගර්භ සාසනයේ හැඳින්වෙන දේශනාවක්. ඉතින් මේ මොහොතේදී අපි ප්‍රයත්න කරන් කෙටි කාලය තුල මේ ගැන කෙටි හැඳින්වීම කුයි මේ සිද්ද කියලා අපි ආරාධනා කරනවා. ලංකා වාසී සියලු බෞද්ධයෝ මේ චුල්ලහත් පදෝක්ම සූත්‍රයේ සවිස්තරව කියවත්වා සංස්කරණ අර්ථ අසහා ගැනීමත්වා ඒ තුලින් සීල සමාධි ප්‍රඥා ගුණ සම්භාරය ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බලයත් විපස්සනා මාර්ගයත් එවාගෙම සෝවාන් ආදී සතර මාර්ග ඵල පිළිවෙලින් ආර්ය සත්‍ය අවබෝධයක් ලබා ගන්න හැටි අවබෝධ කෙරෙත්වා කියලා මා කරුණාවෙන් ආරාධනා කරනවා. දැන් මෙතෙක් වේලා ඊටම ගෞරව සම්ප්‍රයුක්තව සීලයක පිහිටා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයේ නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදීන් කෙද ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයේද හිතාහිත මදා සෑම සත්නකද ලොවේ ලෝතුරා සම්පත් නිස වේවා. තම තමන්ගත් මේ කුසල ආනිසංස බලයෙන් මේ ජීවිතය තුළදී සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙමින් ගුණයෙන් නුවණින් වැඩ දියුණු වෙමින් සතර සතිපට්ඨාන ආදී සත්‍තිස් බෝධිපාක් ධර්මයන් දිනු කර ගනිමින් මෙලව ජයගෙන පරලව ජයගෙන සතර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මේ ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමි සැනසීමේ වදාළ සදාකාලික සාන්ත ප්‍රණීත අග්‍ර අමාමහා නිවන් සුව පිණිස හේතු වේවා වාසනා වේවා ඛ්‍යාපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒකම අගමේ නයින් වේස් කියා කියන ආරෝග්‍ය ශාලාවේදී සීල භාවනා ප්‍රතිපත්ති යෙදී සිටින අපේ වෛද්‍ය මණ්ඩලයේ සේවක සේවිකා මඳුල්ලහා මේ සහභාගී වූ මාපිය දූ දරුන් හිතවත් සීලම දෙනාටද රත්නත්‍රානුභාවයෙන් ඉදිරි කාලයේදී වඩ වඩා බුදු සසුනේ ධර්ම සැප විඳගෙන කටෝ බෝධිඥානයන් සුවසේ සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. මේ ආරෝග්‍ය ශාලාව තුලින් ශ්‍රී ලංකාවට විදේශ රටවලට දෙමව්පියන්ගේ සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සැලසේවා. ශ්‍රී ලංකාව ආයුරාරෝග්‍ය සම්පන්න ලංකාවක් වේවා. ශ්‍රී ලංකාව ධාර්මිෂ්ඨ වූ එවැගේම සාමයේ සමාදානී ඇති තුන් ලෝකේට ආදර්ශමත් ධර්මදීපයක්ම වේවා කියලා අපි ශාසන ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මන්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මන්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මන්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං.
තිරං රක්ඛන්තු ත්වං සදා එත්තාවතා චයම්හි සංගතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමුදන්තු සම්බ සංකච්චි සිද්ධියා දානං දදන්තු සද්ධායේ සීලං රක්ඛන්තු සම්බදා භාවනා මිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛාපමුඤ්ඤතු ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් වූ කුසල අනිසංස බලින් සෑම දිනාට අමා මහ නිවන් සුවක් වේවා